ඔයාලා මේ ඇවිත්තින්නේ සිංගප්පූරුවේ ඔයාලට හුරු පුරුදු තැනකට. මගේ මේ පිටිපස්සෙන් පේන්නේ බුකිට් ටිමා රේල්වේ ස්ටේෂන් එක. ඔයාලට මම රේල් කොරිඩෝ එකේ බයිස්කල් පැදපු දවස මතකනම් ඒ ගමනේ දෙවැනි අදියර පටන් ගත්තේ මෙතනින්. එදා අපි ඒ ගමනේදී මගේ මේ පිටිපස්සෙන් පේන පැත්තට මෙන්න මේ පැත්තට තමයි බයිසිකලේ පැදගෙන ගියේ. අපි අද සූදානම් වෙන්නේ මේ රේල් කොරිඩෝ එකේ අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට යන්න. මේ පැත්තේ තියෙනවා සිංගප්පූරුවේ තියෙන තවත් ලස්සන කැලයක්. ඒ තමයි ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක දිහාවට ඇවිදගෙන යන්න. මම කසුන් Planet 361 Stories channel එකෙන්. එහෙනම් අපි යමු මේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක ගවේෂණය කරන්න. එතකොට ඔයාලා මේ රේල් කොරිඩෝ එකේ වීඩියෝ එක බලුවනම් මේක ඉතිහාස කතාව ගැන අදහසක් ඇති කියලා හිතනවා. මේ රේල් පාර හැදෙන්නේ මැලේෂියාවේ, ඒ කියන්නේ සිංගප්පූරුවට ගොඩබිමින් ආසන්නව පිහිටලා තියෙන, ඊළඟට පිහිටලා තියෙන මැලේෂියාවේ හදන නිෂ්පාදන මේ සිංගප්පූරුවේ කෙපල් හාබ, අද වෙනකොට සිංගප්පූර් හාබ කියලා හඳුන්වන තැනට අරගෙන එන්න. එතකොට මේක මේ රටවල් අතර සීමාව, අද වෙනකොට තියෙන සීමාව එදා තිබුණේ නැහැ. මොකද එදා මේ සිංගප්පූරුව කියලා හඳුන්වන කෑල්ලත් මැලේෂියාවටම අයිතිලා තිබුණ නිසා. ඉතින් පසු කාලෙක මේක සිංගප්පූරුව වීමත් එක්ක මේ රේල් පාර අතහැර දැමුණා. ඉතින් අද අපි දකින්නේ අන්න ඒ අතහැරලා දාපු රේල් පාරේ නටමුණ. ඒකේ අපූර්වව කියලා කියන්නේ මෙයාලා ඒක සංචාරක ආකර්ෂණීය ස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා මේ රේල් පාර. ඒ වගේම මේ නටබුන් වෙලා තියෙන තුම්රිය ස්ථාන එයාලා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ මර්මස්ථාන විදිහට පාවිච්චි කරනවා. සිංගප්පූරුව කියලා කියන්නේ එච්චර ස්වභාවික సౌందර්යයෙන් අනුන රටක් නෙවෙයි. නමුත් මෙයාලා මේ තියෙන වැසි වනාන්තරවල කොටස් සහ එයාලගේ මැලේෂියාවත් එක්ක සම්බන්ධ ඉතිහාසයේ කොටස් එකතු කරලා වෙනමම සංචාරණ මධ්‍යස්ථාන කීපයක් පවත්වාගෙන යනවා. ඒකෙන් එකක් තමයි මේ බුකිට් ටිමා රේල්වේ ස්ටේෂන්. එහෙම නැත්නම් එතනින් පටන් ගන්න රේල් කොරිඩෝ එක කියලා කියන්නේ. ඕක තමයි මේ රේල් කොරිඩෝ එකේ කතාව. එතකොට මේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක ඇතුලේ ප්‍රධාන අර ෆෝකස් පොයින්ට්ස් දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ බලන්න එන තැන් දෙක තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මගේ මේ පිටිපස්සේ තියෙන්නේ. මේක ඇත්තටම අපි රේල් කොරිඩෝ එකෙන් මේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එකට ඇතුළු වෙන තැනම වගේ තමයි තියෙන්නේ. මේක යාලා හඳුන්වන්නේ රෙඩ් මෙටල් බීම් කියලා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා යකඩෙන් හදපු සැකිල්ලක්. මේක හදලා තියෙන්නේ මෙතන තියෙන ඇලපාර උඩින්. ගොඩක් වෙලාවට මේ අර පැත්තෙන් ආපු රේල් පාරෙන් රේල් පාර මේ ඇල මාර්ගයට උඩින් යද්දී ඒ පාර ස්ටේබල් කරන්න මෙතන දාලා තියෙන යකඩ බීම් එකක් වෙන්න පුළුවන් මේක. මේක ඇතුළට අපිට යන්න බෑ, ඇතුළට ඇතුළු වෙන්න එපා කියලා තියෙනවා. නමුත් මේ රෙඩ් මෙටල් බීම් කියන එක මේක එක ප්‍රධාන පොයින්ට් එකක්. මේ තමයි ඒක යටින් ගලාගෙන ගියපු අදරත් ගලාගෙන යන ඇලපාර.
මෙන්න තියෙනවා එදා අතෑරලා දාපු රේල් පාර. ඒ රේල් පාරේ නටබුන් තමයි මේ කැලේ ඇතුලේ වැටිලා තියෙන්නේ. එදා මැලේසියාවෙන් ඉඳන් අද සිංගප්පූරුවට බඩු අරගෙන එන්න හදපු සිංගප්පූරුවේ කේපල් හාබ් එකට සම්බන්ධ පුන රේල් පාර. දැන් මේ කැලේ ඇතුලේ ගිමන් නිවනවා. මේ පාර ටිකක් මඩ තියෙනවා වල පේනවා ඇති. ඇත්තට ඉතින් ඒ කාලේ කෝච්චිය යන්න ඇතිනේ මෙතන ඉන්නේම. එදා කෝච්චියේ පාර අද වෙනකොට කැලෑ වැදිලා වල් වැදිලා කැලෑ ඇතුළේ හැංගිලා ගිහිල්ලා තියෙනවා. තමයි ශිෂ්ටාචාර සහ මිනිස්සු වෙනස් වෙනකොට කලින් යාල සංවර්ධනය කර කියලා හිතාගෙන හිටපු දේවල් කැලේ ඇතුළට යට වෙලා යනවා. ඒ කාලේ පාවිච්චි කරපු මොන හරි සංඥා කරුණක් හරි ඒ වගේ දෙයක් එතන තියෙනවා. මම කලින් වීඩියෝ එකක ඔයාලට කිව්වා මතක ඇති සිංගප්පූරුවේ දැන් ටිකෙන් ටික භූමිය මදි වෙමින් යනවා කියලා. මම ඔක හරියටම කිව්වේ අපි ෆිෂ් ෆාම් එකට ගිය වීඩියෝ එක මතකද? අර ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක පිහිටලා තිබුණ ෆිෂ් ෆාම් එක. එයාලා කලින් සාමාන්‍ය භූමිය තිබ්බ ෆිෂ් ෆාම් එකක් ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකකට ගෙනත් තිබුණා. අපි ඒක බලන්න ගියා ඔයාලට මතක නම්. ඒකෙදි මම කිව්වා සිංගප්පූරුවේ දැන් ටිකින් ටික භූමිය මදි වෙමින් යනවා කියලා. ඒ නිසා යාළේ ෆාම්ස් අයින් කරලා එතැන්වල නිවාස සංකීර්ණ ඉදකරමින් පවතිනවා. මොකද අලුතින් සිංගප්පූරුවට එන සේවකයන්ට අවශ්‍ය නිවාස පහසුකම් සපයලා දෙන්න. නමුත් එහෙම තත්ත්වයක් මත වුණත් යාළ මේ කැලෑවලට අත තියලා නැහැ. මෙච්චර භූමිය සෑහෙන මදිපාළු තියෙන රටක වුණත් භූමිය මේ තරම්ම වටින රටක වුණත් මම තීරණය කරලා තියෙනවා මෙයලා ඉතුරු කරපු වනාන්තර පද්ධතිය ඒ විදිහෙම ඉතුරු කරලා තියන්න. මොකද මේක තමයි මේ රටේ හදවත. මේකෙන් තමයි මේ රටට අවශ්‍ය පිරිසිදු වාතය සපයන්නේ සහ මිනිස්සුන්ට මේ කලබලකාරී පරිසරෙ මිදිලා විනාඩි කිහිපයකට හරි ඇවිල්ලා නිෂ්කලංකව ඉන්න තියෙන්නේ මේ වගේ තැනක විතරයි. ඉතින් ඒ නිසා ඒක හොඳ තීරණයක්, බුද්ධිමත් තීරණයක්. ඒ වගේම වැඩදායි අනාගතයට තිරසාර සංවර්ධනයේ එක පියවරක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
අපි දැන් ඇතුළු වෙනවා මේක තියෙන තවත් ප්‍රධාන සංචාරක ස්ථානයකට. මේක ඇත්තරම පසු කාලීන හඳුප එකක්. මේක ඔරිජිනලි මේ රේල්වේ ට්‍රැක් එකේ එහෙම නැත්නම් ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක ඇතුලේ තිබ්බ එකක් නෙවෙයි. පස්සේ කාලෙක මේකට ඉහළින් මහා මාර්ගයක් හැදෙද්දී මේක ඒ අයුරින්ම පවත්වා ගන්න මේක ආරක්ෂා කරලා තියාගන්න යාලා මේක ඇතුලේ ලොකු මේ විදිහේ ටනල් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇතුලේ හරි ලස්සන්ට මේ රේල් පාර ආරක්ෂා වෙලා තියෙනවා. ට පේනවද චෝඩි මවල පැටව ඉන්නවා මේක කොහෙන් ඇවිල්ලා කොහොම ඇවිල්ලත් දන්නේ මෙතන හරි සංවෘතයේ කියා එක මෙච්චරයි මේක කොහෙත් ප්‍රධාන තැනකට සම්බන්ධ වෙන්නේ නැහැ ඒ වුණාට මෙතන මාළු ඉන්නවා අපට චූඩි වැස්සකට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ ගමන මැදදී. හැබැයි වෙලාවට අපි හිටියේ මෙන්න මේ පේන බිංගේ ළඟමයි වැස්ස වෙලාව නිසා. ඉතින් අපි හපෝ බිංගේ ළඟට ඇවිල්ලා බිංගේ ඇතුළටලා හිටිය ටික වෙලාවක් වැස්ස පායනකම් දැන් චුට්ටක් වැස්ස අඩු කරා. ඉතින් අපි ගමන ඉස්සරහට පටන් ගත්තා. මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් කීපයක් තියෙනවා විදගෙන යන්න ඉස්සරහට. හරි, එහෙනම් අපි මේ රේල් පාර දිගේ අපේ ගමන ඉස්සරහට කරගෙන යම්. තව චෝටි දුරක් තියෙනවා අපිට ඉස්සරහට යන්න. ඔන්න අපි නැවතත් ජනාවාසගත වෙන්නයි යන්නේ. අපේ ගමන අවසන් කරලා එළියට එන්නේ මෙන්න මේ කියන HTB එක ළඟින්. අපේ මේ ගමනට අපිට වැය වුණා සම්පූර්ණයෙන් පැය දෙකක වගේ කාලයක්. මොකද අපි හැමින් වීඩියෝ කර කර තමයි මේ ගමන ආවේ. නැත්තම් සාමාන්‍යයෙන් එක දිගට එනවා නම් පැයෙන් ඇවිල්ලා ඉවර කරන්න පුළුවන් ගමනක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඇත්තටම මම පෞද්ගලිකව දුර බැලුවේ නැහැ කොච්චරක්ද කියලා. ඉතින් ඔන්න අලග පිටිපස්සෙන් පේන්නේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක. ඉතින් ඇත්තටම අර සිංගප්පූරුවට සාපේක්ෂව තමයි මේක ෆොරස්ට් එකක් වෙන්නේ. එහෙම නැත්නම් මේක අපේ රට ගණන් ගත්තොත් ලඳු කැලෑවක් තමයි. අර වටිනාකම තියෙන්නේ මේක මැද්දෙන් වැටලා තියෙනවා. එදා මැලේෂියාව ඉඳන් සිංගප්පූරුවේ හාබ් එකට කෙපල් හාබ් එකට ආපු රේල්වේ ට්‍රැක් එක. ඉතින් ඒක තමයි මේක තියෙන අර ඓතිහාසික වටිනාකම. ඔන්න කැලෙන් එළිය රේල් පාර මේ තියෙන්නේ. මේ හරි ආල් රේල් පාර ගොඩක් පැහැදිලිව බලා ගන්න පුළුවන් කැලේ ඇතුළට වඩා. මොකද අපි දැන් ජනාවාසයට ඇවිල්ලා තියෙන්නේ. එහා පැත්තේ තියෙන HTB එකක්. මේ පැත්තෙන් යනවා පාරක්. මේ පාරක් යනවා. ඉතින් මේ කණ්ඩිය උඩින් තමයි රේල් පාර යන්නේ. අද වෙනකොට කෝච්චි යන්නේ නැහැ මේකේ. එදා පාවිච්චි කරපු රේල් පාර මේ තියෙන්නේ. තාමත් සිරපල කොටන් ඉතුරු වෙලා තියෙනවා. තාමත් රේල් පාරේ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. මේ අපි යන්නේ මේ මම යන දිශාව තමයි මේ සිංගප්පූරුවේ හාබ් එක පැත්තට මේ යන්නේ. අනිත් පැත්ත තමයි මැලේසියාව පැත්ත. මට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි මැලේසියාව පැත්ත. එහෙනම් අපි ආවේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක බලන්න. ඉතින් ක්ලෙමෙන්ටි ෆොරස්ට් එකේ ගමන මෙතනින් අපි අවසන් කරනවා. ඇත්තටම මේ රේල් පාරත් අතන ඉහට යන්න බෑ. ඔයාලට පේනවා ඈත වහලා තියෙන්නේ. ඉතින් අපි දැන් හදන්නේ හපෝ හැරෙන්න අවුරුදු පැය දෙකක ගමනකින් පස්සේ
හොඳ වෙනසක්. ඇත්තරම අපි දවස් ගානක් වැඩ කරලා තමයි මේ නිවාඩුවක් හම්බුනේ මේ දවස් ටිකේ. මං හිතන්නේ මම එක දිගට සතියක් වැඩ කරා. ගිය සතිය මම ෆුල් වැඩ. ඉතින් මේ සතියේ සෙන්සුර අධිත තමයි ඒකට හරියන නිවාඩුව හම්බ වුණේ. ඉතින් ඒ නිවාඩුවේ තමයි ඔයාලට මේක පෙන්වන්න එකගෙන ආවේ. මොකක්කර කියාගන්න වැරි නමක් තමයි තියෙන්නේ. චිකන් නේද? ජයන්තයිගේ තමයි. ජයන්තයි අපි කලින් දැකර නෑ චැනල් එකේ. ජයන්තයි අලුතෙන් ආවේ. වගේ අපේ ෆැකල්ටි එකේම මට වඩා වෘද්ධක් සීනිය අයිය කෙනෙක්. දැන් විශේෂඥ වෛද්‍ය පුහුණුවට ඇවිල්ලා ඉන්නේ මෙහි. රේඩියෝලොජි වලින් ඔන්න. මොකක්ද අයියෝ කියන්නේ? මේක ෆික්ස් ඕගන් සුප්. අම්මට සීනි. ෆික්ස් ඕගන් සුප්. ඔන්න අවසානයේදී අපි නැවතත් අපේ ගමට සේන්දු වුණා. උදේ අපි මෙහෙම පිටත්තරේ 9ට විතර කොහොමත් අපි ඉන්න අපේ ප්‍රදේශයෙන් එකමාර විතර දුරින් තමයි මේ ක්ලෙමෙන්ටි ෆොරස්ට් එක තිබුණේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඇවිදලා එනකම් මං කාලා දැන් තව බඩු වගේ පුරුදු අරගෙන කොහොමත් දැන් වෙලාව දෙකමාරයි බලාපොරොත්තු වෙලාවට හම්බ වෙන්න හම්බ වුණා. ඉතින් පොඩි ගමනක්. නමුත් වෙනසකටත් එක්ක මේ වැඩ කරන පරිසරේ කාර්බෝල පරිසරෙ මිදලා පොඩි වෙනසකටත් එක්ක අපිට මේ ගමන යන්න පුළුවන් වුණා. ගමනට ඔයාලවත් සහභාගී කරගන්න පුළුවන් වෙච්ච එක සතුටු වෙනවා. එහෙනම් ඉස්සරහට තවත් වීඩියෝස් එක හම්බෙමු.